COVID-19 ආසාදිත දැන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වන විට දෛනිකව ආසාදිත දැන් 700 සීමාව ඉක්මවා වර්තා වෙනවා. ඊයේ දිනේද මෙරටින් ආසාදිත දැන් 740 දිනක වර්තා වුණා. ඉන් 6 දිනකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. දැන් සුමානයක් 230 රෝගීන් 700 ගණක් දිනපතාම වර්තා වෙනවා. රෝගීන්ගේ අඩුවක් නැති බව පැහැදිලිනේ. ඒ තත්ත්වයේ තුල අපි කොහොම හරි මේ රෝගීන් අඩු කරගන්න කරන්න පුළුවන් දේවල් ටික කිරීමේ වැදගත්කමයි නැවත නැවතත් අපි කියන්නේ මේ රෝගීන් හොය හොයා යන ක්‍රියාවලිය අපි කරගෙන යන අතරතුර රෝග තත්ත්වයකට පත් නොවී ආරක්ෂා වීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා බණ්ඩාරුවේල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද 67 දිනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන අතර එන් 22 දිනකු ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා. ඒ අතර පාසල් සිසුන් රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් දවනවා. මේ අතර මොරවක දිසාරෝහල සහ මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඒකාබද්ධව පුද්ගලින් 92 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට අද ලක් කළා. එන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 44ක් වන අතර ඊට පාසල් සිසුන් 12 දෙනෙකුද ඇතුළත්. අදත් මෙතෙක් මෙරටින් ආසාදිතයන් 488 දෙනෙක් වාර්තා වූ බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුදමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 26ක් ඊයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කිරීමත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 14258ක් දක්වා ඉහළ ගියා. දෛනික ආසාදිතයන් වාර්තා වීම 700 සීමාව ඉක්මවා ඇති පසුබිමක සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නොසලකා හරිමින් එළමෙන උත්සව සමයේට සූදානම් වන බිලඳුන් සහ පාරිභෝගිකයන් මේ දිනවල දක්නට ලැබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා කිසිදු දුරස්ථභාවයක් තබා නොගෙන කටයුතු කරන අයුරු අදත් මෙලෙස දක්නට ලැබුණු බවයි. අදට නියමිත මාර්ගෝපදේශ මාලාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ නියමිත මාර්ගෝපදේශ මාලාව මීට පෙර මාර්ගෝපදේශනට වඩා ලිහිල් එකක්. ඒ ලිහිල් කරලා අපි ඒක පවත්වාගෙන යන්නේ මේ උත්සව සමයේ අපේ රටේ සාමාන්‍ය පොදුවේ මේ උත්සව සමයත් එක්ක බැඳුණු අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීමට තමා අපි ඒ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් ඒ අවස්ථාව රෝගයේ පැතිරීමට තුඩු දෙන ලෙසින් පැතිරීමට යම්කිසි ඉඩකඩක් පැහැදිලිවම පේනවා නම් අපිට කරන්න පුළුවන් දේ තමා මේ මාර්ගෝපදේශ දැඩි කිරීම. මේ අතර දැඩි ලෙස විකෘති වූ COVID-19 නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සුවගෙන ඇති බව එරට සෞඛ්‍යංශ අනාවරණය කළා. මෙම නව කොවිඩ් ප්‍රභේදය දැනට ලෝපුරා ව්‍යාප්තව පවතින ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ප්‍රබල ව්‍යාප්ත වීමේ හැකියාවක්ද සහිත බවයි පැවසෙන්නේ. දකුණු අප්‍රිකාවට අමතරව බොට්ස්වානා සහ හොංකොං රාජ්‍යයන්ද මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදිනේ වන් හඳුනාගෙන ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. විකෘතිතා 50%කටත් වඩා පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දකුණු අප්‍රිකානු සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බව දකුණු අප්‍රිකානු වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියා පවසා තිබෙනවා. මේ අතර නව විකෘති ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග එංගලන්තය දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා තාවකාලික ගුවන් තහනමක්ද පනවා තිබෙනවා. එංගලන්ත බලධාරීන් මෙලෙස තාවකාලික ගුවන් තහනමට ලක් කර ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසිතෝ, බොට්ස්වානා සහ සිම්බාබ්වේ යන රටවල් සඳහායි.